දොක්ට මේ කොහෙද මේ නගරේ අපි දැන් ඉන්නේ ගොඩකැල නගරේ ඔව් මොකද්ද මේ දැන් මේ මෙතන වෙන්නේ ඩොක්ටර් මේ අපිට මේ පවතින ඉන්ධන අර්බුදයත් එක්ක දිනපතා මේ දුෂ්කර ප්‍රදේශයන් සිට ගමන් කරන්න බෑ හැමදාම වැඩට අපි හැමදාම සෞඛ්‍ය ශේත්‍රයේ ඉන්න සියලු කාර්ය මණ්ඩලයේ විදියට මේ පවතින ඉන්ධන අර්බුදයත් සමග ලොකු අපහසුතාවයකට ලක් වෙලා ඉන්නවා මේ ප්‍රදේශයෙන් කිලෝමීටර් 10 15 සිට දුර බැහැර සිට හැමදාම වැඩට එන අය තමයි මෙතන ඉන්නේ. පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ හැමදාම අපිට තියෙන පොදු ප්‍රවාහනය පාවිච්චි කරමින් මේ දිනපතා වැඩට එීමේ හැකියාවක් නැහැ. ඇත්තටම කියනවා නම් මේ ඉන්ධන අර්බුදයත් එක්ක සියලුම රෝහල්වල කාර්ය මණ්ඩලය අපහසුතාවයට ලක් වී තියෙනවා. ඒත් එක්කම රෝහල් කාර්ය මණ්ඩලය දිනපතා වැඩට එන්නේ නැහැ. ඒ නිසා ක්ලිනික් පවතින අපේ ඉමර්ජන්සි සර්විසස් සියල්ලම අඩපණ වෙලා තියෙනවා. ඒත් එක්කම සියලුම කාර්ය මණ්ඩලය නැතුව මේ කාර්ය කරගෙන යෑමේ හැකියාවක් නැහැ. මේ රජයෙන් අපි ඉල්ලන්නේ මේ පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුමක් ලබා දෙන්න කියලා. එතකොට ඩොක්ටර් ඔබතුමාලා වෛද්‍යවරු විදියට මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කොහරි දැනුවත් කරලා දිනවද මේ ඉන්ධන අර්බුදයට විසඳුමක් දෙන්න කියලා මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට? අපි දිගින් දිගටම දැනුවත් කිරීමක් කරා. ඒ වගේම මේකට කිසිදු විසඳුමක් මේ තාක් ලැබිලා නැහැ. දැන් ඔබතුමාලා දැන් මේ පොලිම ඉස්සරහට ගිහලා ගහ ගන්න කිව්වොත් මොකක්ද ඇති වෙන තත්ත්වය? අපිට සෑම කෙනාගෙම පීඩාවට ලක් වෙනවා. මේ දිනපතා දකින්න ඇති ඔබලා මාධ්‍ය හරහා හැමදාම දකින්නවා. අපේ කාර්ය මණ්ඩලෙ විවිධාකාර බලපෑම් එනවා. මේ විදියට අපිට ඉස්සරහට ගිහින් පොලිමේ කිසිම දෙයක් කරන්න බෑ. ඒ නිසා අපි සාමාන්‍ය විදියට පොලිමේ ගහ ගන්නවා. දැන් ඔබතුමාලා ඉන්නේ මේ මගේ දැනුම හැටියට සෙට් එක ළඟ ඉඳලා කිලෝමීටරයක් විතර පිටිපස්සෙන් සාමාන්‍ය ජනතාව රැඳී සිටින පොලිමේ තමයි ඉන්නේ මේ. ඔව්. එතකොට දැන් අද මෙතනට තෙල් එනවා කියලා තියෙනවද? ඔව් අද රෑ එනවා කියලා තියෙනවා. නමුත් අපි රාත්‍රියේ අපිට පහන් කරන්න ආවොත් අපිට ඒ වෙලාවේ ආවොත් අපිට තව කිලෝමීටර් 5කට එහා තමයි තෙල් පොලිමේ ඉන්න වෙන්නේ. මේ ළඟ ඉන්න බෑ. ඒ නිසා අපි වේලාසනින් ආව පොලිමට වාහන ටික ගහගන්න. එතකොට දැන් අර අත්‍යවශ්‍ය සේවා සඳහා සෙට් වල ඉතුරු කරලා තියෙනවා තෙල් වගේ. ඒ ටිකට මොකද? අත්‍යවශ්‍ය සේවා කියලා ඉතුරු කරලා කිව්වට මෙතෙක් ඉතුරු කරපු කිසිම දෙයක් අපිට ලැබුණේ නැහැ. අපිට ලැබෙනවා කිව්වට පොලිසිය අය ඉදිරියෙන් ඇවිල්ලා ගහගෙන යනවා. ඊට පස්සේ අපි ගියාට අපිට ගහගන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පොලිසියේ සහයෝගයක් නැහැ කියලාද කියන්නේ ඩොක්ටර්? පොලිසියේ සහයෝගය දෙන්නවා කිව්වට පවතින ජනතාව අපිට මේකට ඉඩ දෙන්නේ නැහැ. පොලිසියත් එතන අසරණයි. රාත්‍රී කාලයේදී අපි ඇවිත් තියෙනවා. ආවම අපි අපේ මේ වාහනවල තියෙනවා ඩොක්ටර් මාක් එක. ඒ වුණාට ඒව දැක්කත් අපිට ජනතාව ඒකට ඉඩ දෙන්නේ නැහැ. දැන් මේකට විසඳුම් නැති වුණොත් ඔබතුමාලා ගන්න මොන හරි ඉදිරි ක්‍රියා මාර්ග තියෙනවද? විසඳුම් නැති වුණොත් කියන්නේ අපිට හදිසි තීරණ ගන්න බෑ. අපි රජයෙන් ඉල්ලන්නේ මේ ජනතාවගෙන් ඉල්ලන්නේ පවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආවොත් ඒ අයට ප්‍රමුඛත්වය ලබා දීලා මේ තෙල් ටික ලබා දෙන්න කියලා. මේ ගොල්ලොන්ට විවිධ අඩත් තේත්තම් කරන්න යන්න එපා. ඔක්කොම මේ හරි ඔක්කොම එකපාර එන්නෙත් නැහැ. හැමදාම තෙල් ගහගෙන එකතු කරගන්නෙත් නැහැ. අපි එකතු කරගන්නේ අපිට දිනපතා වැඩට එන්න ඕන තෙල් ටික විතරයි. ඒ ටික අපිට ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. එහෙනම් ඒකට අත්‍යවශ්‍ය සේවා වලට තෙල් ටිකක් විතර කරන්න කියලා තියෙනවනේ. එතකොට ඒ තෙල් නැද්ද? ඔව්. ඒවත් දෙන්නේ නැහැ මම. ඒවත් දෙන්නේ නැහැ. ගහගන්න සීමිත ප්‍රමාණයක් නැති වුණේ. ඒකේ ගහගන්න සීමිත ප්‍රමාණයක් ගහගත්තට පස්සේ ඊටු ගොඩක් වැඩි සංඛ්‍යාවට ගහගන්න බැරි වුණා. අත්‍යවශ්‍ය සේවා කියලා කියනකොට අපිට ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ. මේ මාජනාගේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ. කොකෝ කෝප වෙලා ඉන්න වෙලාවේ අපේ පොලිමට ගිහිල්ලා ඒගොල්ලන් කුටි ගාගෙන අපි රෝහල් සේවය කරන්න බෑ. ඒින්ද සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මේ 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 රෝහල් මේ ග්‍රාමීය රෝහල් මගින් පල්ලේ පැද්ද ගොඩ කෙවලා තව මොනවද මේ ග්‍රාමීය රෝහල් තියෙන්නේ? රන් වල තියෙනවා. එතකොට මේ 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 ග්‍රාමීය මාර්ගවල බස් රථ පොදු ප්‍රවාහනයේ මොකදලා තියෙන්නේ? ග්‍රාමීය මාර්ගවල තිබත් අතුරු පාරේ නම් නිවසේ නම් ප්‍රධාන පාරට එන්න වාහනයක් තියෙන්න ඕනේ මාත්‍යා. වාහනේට වාහන තිබුණා තෙල් නැහැනේ. ඉතින් එන්න ප්‍රධාන පාරට එන්න තෙල් නැහැ. ඒකේ ප්‍රශ්න දැන් අතුරු පාරේ නම් එනකොට අපි කිලෝමීටර් 10 15ක් එන්න ඕනේ ප්‍රධාන පාරට. ඒකට එන්න සාමාන්‍ය ස්කූටි එකක් තියෙනවා ත්‍රිවිල්ලයක් තියෙනවා අපි ළඟ. ඒකෙන් ප්‍රධාන මාර්ගයට එන්න තෙල් නැති වුණාම අපි කොහොමද එන්නේ? අද වෙලාවකට අපි උදේ 6 මාට ඩියුටි ඔන් වුණාම
උන් වෙන්න ඕනේ. එතකොට අපිට එන්න වෙන්නේ 9 යාමාර 10 යාමාරට වගේ. එතකොට